අමරිකානු ජනාධිපතිවරණය ලංවෙද්දී මේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් හා සම්බන්ධ විවිධ හැලහැප්පීම් අපවාද ඒවගේම මතබේද සහ සමාජ කතිකාවතක් ඇතිවෙන විවිධාකාර වූ සිදුවීම් වාර්තා වෙනවා. දැන් කාලාන්තරයක් තිස්සේ මේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාටත් ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාටත් එක හා සමානව චෝදනා එල්ල වෙච්ච කාරණයක් තිබුණා. ඒ පිළිබඳව වාර්තාවක් එළිදක්වලා තියෙනවා. නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරා ඇතත් මේ ජෝ බයිඩන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත යුතුයි කියන නිර්දේශ සහිත වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන තමයි අන්තර්ජාතික මාධ්‍ය ඇමරිකාව මුල් කරගනිමින් හුඟක් කතාබහට පටන් අරන් තියෙන්නේ. මොකද මේ චෝදනාව දෙන්නට එකසේ එල්ල වෙලා තියෙන චෝදනාව තමයි රාජ්‍ය රහස් ඇතුළත් ලියකියවිලි ලිපිලේඛන අවභාවිත කිරීම. ඒ කියන්නේ ඒ ලිපිලේඛන නිසි පරිදි බාර නොදී තමන් සන්තකයේ තබා ගැනීම ජනාධිපති පදවියෙන් සහ උපජනාධිපති පදවියෙන් ඉවත් වූ පසුව. ඒ කියන්නේ ජෝ බයිඩන් බරක් ඔබාමාගේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. එම තනතුරෙන් ඉවත් වෙලා යද්දී ඒ ආපසු ඇමරිකානු රාජ්‍ය ලේඛනාගාරයට බාර දී යුතු රාජ්‍ය රහස් සහ මේ ක්ලැසිෆයිඩ් ගණේ ඩොකියුමන්ට් රසක් රැගෙන ගිය බවට වාර්තා වෙලා තියෙනවා. පසුව ඒවා සොයාගෙන තියෙනවා ජෝ බයිඩන්ගේ නිවසේ ගරාජයක තිබියදී සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරපු ප්‍රශ්න කිරීම්වලදී ඇත්තටම ජෝ බයිඩන් සඳහන් කළ තියෙන්නේ තමාට මේ ගැන මතකයක් නැහැ කියන කාරණය. ඒ වගේම ඔහුගේ කාර්ය මණ්ඩලයේ යම් කිසි වරදක් පිළිබඳව ජෝ බයිඩන් මේ ගැන කතා කරලා තියෙනවා. එතකොට දැන් මේ වාර්තාවේ අභිචෝදකවරයා දක්වනවා බයිඩන් මේ සිද්ධිය සම්බන්ධ මේ ලේඛන අපහරණය සම්බන්ධයෙන් අවභාවිතය සම්බන්ධයෙන් වගකිය යුතුයි. නමුත් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමක් සිදු කළ යුතු නැහැ කියන කාරණේ පෙන්වා දීලා තියෙනවා. මොකද ජෝ බයිඩන් මේ සිද්ධිය මුල් කරගෙන ඒ කියන්නේ රාජ්‍ය අධිකරණ යාන්ත්‍රණයට සහ රාජ්‍ය නිලධාරීන්ට වඩාත් සහයෝගීතාවෙන් කටයුතු කළා කියන මේ එම කාරණය පදනම් කරගනිමු. එතකොට මේ චෝදනාවටම ලක් වෙලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහු මේ 2020 ජනාධිපතිවරණයෙන් පරාජය ලැබලා මේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාර්ගෝලාගෝ කියන ඔහුගේ නිවසට යද්දී ඒ ලිපිලේඛන ඇතුළත් පෙට්ටි ගණනාවක් රැගෙන ගිහිල්ලා තියෙනවා. ඒකෙන් පසුව දැඩි ඉල්ලීම් ගණනාවක් කරාට පස්සේ ට්‍රම්ප් ඒ පෙට්ටි 15ක් පමණ බාර දීලා තියෙනවා. ඒතකොට ඒවයේ ටොප් සීක්‍රට් සහ ක්ලැසිෆයිඩ් කියන ගණයේ ලේඛන, ඒ කියන්නේ කිසිදු බාහිර පාර්ශවයකට එළිදැක්විය යුතු නැති ලේඛන ඇතුළත් කියන කාරණය සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන් මෙතෙන්දි වෙච්ච ප්‍රධානම දේ තමයි මේ අධිකරණය පෙන්වා දෙන මේ අභිචෝදකවරු පෙන්වා දෙන කාරණය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී යම් ආකාරයකින් ඒ ක්‍රියාවලියට සහය පළ කරේ නැහැ කියන කාරණය සහ ඒ ඇතුළත් දැන් ජෝ බයිඩන් සතුව තිබිච්ච ලිපිලේඛන සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව තිබිච්ච ලිපිලේඛන අතර බරපතල කියන්නේ පරස්පරතාවක්. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව වඩාත් සංවේදී ලිපිලේඛන තිබුණා කියන කාරණය සහ ඒ වගේම ඔහු ඒවා නියමිත ඒ බාර දෙන්න කියපු කාල වකවානුවේදී කියන්නේ යම් අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේක මේ සිදු අර්බුදයකින් තොරව බාර දීම සඳහා. නමුත් ඒ වෙනුවට ඔහු නීතියට බාධා කළා කියන චෝදනාවත් එල්ල කළා තියෙනවා. එතකොට දැන් මේ සිද්ධි දෙකම පදනම් කරගනිමින් දැන් ජෝ බයිඩන් ජනාධිපතිවරයා අද බොහොම සංවේදී උත්තරයක් මේකට ලබා දීලා තියෙනවා. තමන්ට අමතක වීමක් වෙන්නේ නැහැ. තමා වයස්ගතයි. නමුත් තමාට අමතක වෙනවා කියන කාරණය පිළිගන්න බෑ කියලා. මොකද රිපබ්ලිකන් පක්ෂයෙන් දිගින් දිගටම ප්‍රශ්න මතු කරනවා 81 හැවිරිදි ජෝ බයිඩන් ඉදිරි වසර 4ක දුර කාලයේ කොහොමද රට පාලනය කරන්නේ අමතක වෙනවා නම් කියලා. මේක ඡන්ද යම් කිසි ආකාරක ඡන්ද ප්‍රචාරයේ මේ සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් එම සිද්ධි දාමය පදනම් කරගනිමින් තමයි මේ අපි දකින අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයට පෙරාතුව. මේක ඇත්තටම නීතිමය දැන් අධිකරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ සිද්ධිය අධිකරණය හමුවට ගියා.
නමුත් ජෝ බයිඩන්ගේ සිද්ධි අධිකරණය හමුවට යන්නේ. එහෙත් මේක මැතිවරණ වේදිකාවේ සහ ප්‍රචාරක වැඩපිළිවෙලේ තවත් දින ගණනාවක් තුරා රැවුදෙන මේ ජනාධිපතිවරණ සටනේ මං හිතන්නේ පළමු මතභේදයේ විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ උණුසුම් වෙන ප්‍රචාරක ව්‍යාපාරයේ බොහොම හැලහැප්පීම් සහගත වෙන ලකුණු පෙන්නුම් කරනවා. මොකද ට්‍රම්ප්ට තාම රිපබ්ලිකන් අපේක්ෂකත්වයක් ලැබිලා නැහැ. නමුත් යම් ආකාරයක මේ පෙරමග ලකුණු පෙන්නුම් කරනවා ට්‍රම්ප්ට ඒක ලැබෙයි කියලා. ඌට නීතිමය ගැටලු වලින් යම් කිසි ආකාරකින් මිදුණොත්, ඒ වගේම දැන් ජනමත විමසුම් ප්‍රතිඵල ගත්තත් මේ වෙනකොට බයිඩන්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකක හතරක පමණ මේ ප්‍රතිශතයකින් ඉදිරියෙන් ඉන්නවා කියලා. ඒ කියන්නේ 44ත් 42ත් වගේ එක ජනමත විමසුමක, අනිත් එක 44ත් 46ත් වගේ. සාමාන්‍යයෙන් මේ සෑම ජනමත විමසුමකදීම සුළු වශයෙන් හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් ඉන්නවා කියන කාරණය පෙන්වා දීලා තියෙනවා. එහෙනම් ඇමරිකානු ජනාධිපතිවරණ සටන මේ වසරේ මුල භාගයේ ඉඳලම වඩාත් උණුසුම් වෙයි කියලා අපිට හිතා ගන්න පුළුවන්.